पंचस्कंदे उपादानीय करगानी है हवै क्रियाचित किनु पंचस्कंदे पर्यन्य करमा वेन्न पुलुवनी पंचस्कंदे यम भावकयकट गन्नाम वेन्न पुलुवन हवै उपादानीय करगानी है एहेमनम मे पंचस्कंदेयै पंच उपादान स्कंदेयै देखा एवं क्रियाचितै संकार चिताई देखा एवं यम उपादानीय करणमान में पंचस्कंदे इतनी ने अहकर नाचय दिवकय मन कियन हय आयतन हयक बावट पातिन देखोगे आयतन हयक बावट पातिन नाम करण किया न मित्र है, सारम सिचुएशन लगनो तेरुंगा जो, मेक उधर यहाँ पर बाल जा कलर तो कारणी ये जा कम, कि यहाँ पर इधर बैठे हैं सिटी मिल लगते, ये मतलब ना नारक यहाँ पर आकारणी ये जा कम कि ये ना बोलते जाते, बैठे हैं सिचुएशन उपादानीयकरणे मनस शब्दारामणीय कनट गंधारामणीय नाशेट रसारामणीय जीवट पोटब्बारामणीय खायट धम्मारामणीय मनट अरमु हायटी ये अरमु हायम देखकट बेदलन बलन्नट पुरुगेन नर सकलाति पट्टानी जीने मीरो नम मूल है तो देखकट बेदल बलन्न ओन मेक तमन दोदा अनुसती जी दुइदेन मदान के योदा अनुसति एकेकु वेदा व्याकरणते निकना करतु देख देखा मेक बालता कले तो एकांत बालता नुकरे चिका सतो आशुदाति सतो पाशुदाति एंजा मे कने कुगे इतने न आरंभ एक पाठ प्रिय बाबा ने ऐनु एक निजा चंद्रागर बुद्धिन बुलवा अबे प्रिय बाबा के अनुनय को क्रियात्मक करन और ही नहीं कहमति एक कहमति होना आजा हमारे इधर के कोचर एक प्रिय होना एक प्रिय बाबा दिए रोज रहेंगे त्रावंगे रहेंगे ये अन्न सामुदे भी बनाना पाठी के बनाना सामग्री या क्रेन आना आयत ना है क्रियात्मक करने इतने निजाम चार इस तरह ना कार्यों की जा सकते ना යම් වේදනාව ඒ වේදනාව ජනිත වීම නිසා රාගාංශය පටිඝාංශය අවිජ්ජාංශ තුනම උපත ලබනවා ඉතින් ඒක නිසා මේ සිතට අරමුණු වන සිටි මිලි අරමුණු වෙච්චා ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි ඒක දිගේ අපි චිත්ත වේදි දිගේ රවුම් ගැහුවොත් රෝධ ගැහුවොත් අන්න ඒක වැරදි වැරදි සිතිවිල්ල ඒක දැන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වගේ දේවල් කාවොත් යහපත් චේතනාවක් ඇතිව ත්‍රිවිධිකක් ඇතිව විතරාගී විතරේසි විතමෝහි අලෝභ අදේස අනුම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා මෙය යහපත් දේවල්
මේවා නිතරම භාවිතා කරන්න ආශ්‍රිතයි භාවිතයි බහුලී කරගන්න. බහුල වශයෙන් ඒවා භාවිතා කරන්න වෙනවා. මොකද ඒකෙන් නිවෙනවා. ඒකෙන් නිදහස් වෙනවා. ඒකෙන් මිදෙනවා. ඒකෙන් විමුක්තිය ලබනවා. ඒ වගේම අර භාවිතා නොකළ යුතු අකරණීය සිතුවිලි අරමුණු කතා ක්‍රියා සිතුවිලි ඔක්කොම භාවිතා කිරීමෙන් රත් වෙනවා මත් වෙනවා ගිනි ගන්නවා. ඒවා අයින් කරන්න. ඒ රත් වෙන මත් වෙන ගිනි ගන්න සියලුම අර වේගයක් ජනිත වෙන ක්‍රියාවේ වේගයක් ජනිත වෙන සියලුම අරමුණු තෝරලා බේරලා අයින් කරන්න ඕනේ. ඒ වගේම ක්‍රියාවේ වේගය නිවන නිදෙන නිදාසන සමතේට පස් වෙන අරමුණු භාවිතා කරන්න. ඒක තමයි ආනපානිය. ඒක තමයි ශ්‍රේතබ්බා අශේතබ්බා. ඒක තමයි කරණීය අකරණීය කියන්නේ. ඒක තමයි ආනපානිය අෂ්ටපස්ස කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ අහකන්නාදී විව ගන්න කියන හැය පාවිච්චි නොකර කාර්යෝක බුදුහාමුදුරන්ට තරහ බුදුහාමුදුරේවත් වෙන පුතක් යන ලෝකයකට කාර්යෝක සිසුන වෙනුට මේ අහකන්නාදී විව ගන්න පාවිච්චි කිරීමෙන් තොර ජීවත් වෙන්න බෑ. ඒකට මේ වරද. වරද මේ ඇහැට අරමුණ රූපේ ප්‍රියයි කියලා ඇලෙනවා මත් වෙලා. කනට අරමුණ ශබ්දයට ප්‍රියයි කියලා ඇලෙනවා. මේ ප්‍රිය දේවල්න්ට ඇහැට නාසයට දිවට කය මනස ආයතම අරමුණ වන ප්‍රිය දේවල් වලට ඇලෙනවා. අප්‍රිය දේවල් වලට ගැටෙනවා. ප්‍රිය අප්‍රිය දෙක අතර අධිකම අසුක විය විදියට මැනලා මුලා වේ. මේ තුනම වැරදි. ප්‍රියදේ ඇලීමක් වැඩදී අප්‍රියදේ දැකීමක් වැඩදී ප්‍රියාප්‍රිය අතර මුලා වීම මැනීමත් වැරදි. ඒ තුනම සංකාර ඒ තුනම අත්හැරීම් දේවල්. හැබැයි මේ ප්‍රියාප්‍රිය අතර උපේක්ෂිතකින් ක්‍රියා කරන්නට පුළුවන් නම් එන්නේ ඒක බොහොම යහපත් ඒක ක්‍රියාවක් විතරයි. ඒක සංකාරයක් නෑ. ඒක පංචස්කන්ධය පරිහරණය කරනවා. හැබැයි පංචස්කන්ධය උපාදානය කරගන්නේ නෑ. දැන් බුදුහාමුදුරන්ට හොඳ කොතල් රජුගේ හොඳ රාජභෝජනයක් පිළිගන්නවා. රාජභෝජනයක් පිළිගන්න බුදුහාමුදුරුව බොහොම කැමැත්තෙන් ඒක පිළිඅරගෙන ගන්නවා. හැබැයි ඒ රාජභෝජනය නැවත නැවතත් වැළඳීමේ නැවත නැවතත් ලබා ගැනීම නැවත නැවතත් ඒකම කන්න මේ වළඳන්න ඕන කියන නිච්චයේ සුඛයේ අත්දේ ගැන කල්පනා කරගෙන ඒ ගැන නවුන් දෙන්න රෝග වෙන ඒ දානි ඒ වැළඳු මොහොතේ පමණක් යම් ඒ භාවනා කරලා පරිහරණය කරලා එතනින් අවසන් කරනවා. ඒ නිසා දැන් පුදුජන උද්ගලෝ කරන්නේ ඒක නෙමෙයි. දැන් හොඳ තමන්ට රස කෑමක් අහු වුණා නම් කන්න ඒක නැවත නැවත ඒ රාජ්‍යයේ රස භෝජනය ලැබීමේ අවශ්‍යතාවක් ආශාවක් කැමැත්තක් දිගටම පවත්වාගෙන ඒක හොය හොයා අම්මා අම්මා දීලා ඒ ආහාරය හොය හොයා කැමැත්තෙන් කරන ඇහින් ආහාර වෙනවා, කනින් ආහාර වෙනවා, නාසයෙන් දිවකයෙන් මනින් හයම ආහාර වෙනවා. ඒවා ටික විඥාන ආහාර මනෝ සංජීවන ආහාර අස්ස ආහාර පබලිකාර ආහාර. එනිසා මේ පංචස්කන්ධය කියන එකත් පංච උපාදානස්කන්ධය කියන එකත් වෙන්කොල්ලා තේරුම් ගන්න ඕන පළවෙනි කියවර එකයි. දෙක මේ ඉන්ද්‍රියය ඇකරණාන්දේ දියෝකය මනිකේ ඉන්ද්‍රියය ඉන්ද්‍රියයක් හැටියට පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. ආයතනයක් හැටියට පාවිච්චි කිරීම පුළුවන් තරම් උත්සාහයෙන් නවත්තන්න ඕන. ආයතනාරයක් එකතුක ඇටියට පාවිච්චි කරලා තමයි පිළිගුවේ. ඉන්ද්‍රියයක් ඇටියට පාවිච්චි කරනකොට පිළිසිදුවේ. ඒ වගේම මේ ඇහැ කයෙන් නාසයෙන් දිවෙන් කයෙන් මුණ ගැහෙන රූප ශබ්ද වේදනා ගති දුන්න රති දුර පාස් වද දේවල් ධම්ම මෙයා මේවාගේ සංකාර කරති ක්‍රියාසිත ඇටියට පාවිච්චි කරොත් හරි. ඒ නිසා දැන් මේ හිතට අරමුණු වන අරමුණු එහෙම නම් මේ දුව සිතුවිලි හිතට එන සිතුවිලි ඔක්කොම අපි දෙකකට බෙදලා තේරුම් ගන්න පුළුවන් වෙනවන භාවිතා කර යුතු දේ භාවිතා කරන්න ඕන, භාවිතා නොකළ යුතු දේ බැහැර කරලා අයින් කරලා පජාති පස්සති පහනාදි කියන දේ පස්සෙ ඉන්න. ඒක නිසා
මේක හරියටම තේරුම් ගන්න ඕන මේ හිතට එන අරමුණු බැරි වෙලාවත් සියලුම අරමුණු අයින් කරන්න ජීවත් වෙනවා අර දැන් භාවනා මධ්‍යස්ථාන වල ත්‍යාගිනා වගේ ඔන්න රූපයක් ආව රූපයක් 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 ඔන්න වේදනාවක් ආව වේදනාවක් වේදනාවක් මේක අයින් කරන ගමන් රූපයක් රූපයක් කියලා වේදනාවක් වේදනාවක් කියලා සංඥාවක් සංඥාවක් කියලා සංකාරයක් සංකාරයක් කියලා මේකත් භාවනාවක් තමයි හැබැයි වෙන්නේ අර හොඳ නරක යහපත් අයහපත් වාචාකලිත කරණීය වාචානුකලිත අකරණීය ඔක්කොම අයින් කරන්න කල්පනා කරනවා පරිමු කරනවා අවසාන වශයෙන් වෙන්නේ අසඤ්ඤ තලයේ ඉසඤ්ඤ බවට පත් වෙනවා ඇයි අර එනේන අරමුණු අයින් කරන්න ගියාම ඒ බුද්ධය අසඤ්ඤ වෙනවා ඒ නිසා මේ අසඤ්ඤතාවයට පත් වුණාම තමයි ඔය මානසික ආතති මානසික රෝග පිස්සු වගේ වැඩ කරන්න හදන්නේ ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ උතුම් බුද්ධ දේශනාවේ සිතට එන සියලුම අරමුණු සිතුවිලි චේතනා ඔක්කොම අයින් කරන්න කියලා කොහෙවත් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ඒ වගේම ඇහැරන ආශ්‍රය දියෝගය මන ආය පාච් කරන්නේ කා කියලා කියලා නැහැ. පාච් කරනකොට ජීවත් වෙන බෑ. පංචස්කන්ධය වාංචානු කර පරිහරණය නොකර ජීවත් වෙන බෑ. පංචස්කන්ධය පරිහරණය කරන්නේ එපැයි කිව්වේ නැහැ. පංචස්කන්ධයේ උපාදානය කරගන්නේ එපැයි කිව්වා. ඉන්ද්‍රිය පාවිච්චි කරන්නේවා ආයතන කරගෙන ආයතන ඇතුළේ පාවිච්චි කරන්නේ එකයි දුවා සංකාර කරන්නේ එකයි දුවා ක්‍රියාවේ පවත්න්නේ දුවා මේ නිසා මේ හිතට එන ඔක්කොම අරමුණු අයින් කරන්නේ ක්‍රමයක් බුද්ධ දේශනාවට විරුද්ධයි යහපත් අරමුණු භාවිතා කරන්න ඕන අයහපත් අරමුණු කෙලෙස් ඉරුකයි දෝ මේ මනස මේ පංචස්කන්ධය මේ භවයක් වන්න වූ ශරීර කූඩුව හිලුතු වෙන දේවල් අයින් කරන්න ඕන පිළිසිදු වෙන දේවල් අපි වාචා කරන්න ඕන ඒක තමයි බුද්ධ ධර්මය. ඉතින් ඒක නිසා මේ දෙකත්ම තේරුම් ගන්න කටයුතු කරේ නැත්නම් මෙතන බුද්ධ භාවනාවක් සති භාවනාවක් කෙරෙන්නේ නැහැ. හැබැයි භාවනාව කෙරෙන ඉඩ තියෙනවා ප්‍රාණයාම නමුත් එතෙන්දී දැන් උත්ම ගැනීම පිළිගැනීමත් භාවනාවක් ඒක මම නෑ කියන්නේ උත්ම ගැනීම පිළිගැනීම තමයි අපි භාවනා මධ්‍යස්ථාන වල ඔක්කොම කරන්නේ ඒකත් භාවනාවක් ඒකත් ප්‍රාණයාම භාවනාවක් ඒකෙන් සම්බන්ධයට පත් වෙන්න පුළුවන් හැබැයි නුවන් මාර්ග කරලා ලබන්නට ඒක ප්‍රමාණවත් වෙන්නේ නෑ මොකද එතෙන්දී ඔය අසඤ්ඤ ධර්මයේ උසඤ්ඤ ධර්මයේ අර ආකාශ ඥායතන ආඥායතන විඥාන ඥායතන නීව සංඥා නාගඥාදීන මේ අනාගත අරූපී තලවලට යන්නට පාරවැටෙනවා. ඇයි අසන්නේ නෙවෙයි. ඒ නිසා හරියට තේරුම් ගන්න ඕනේ මේ හිතේ එන අරමුණු බොහොම අවධානයෙන් යුතුව පරිමුඛං සතින් උපට්ඨපිතා. සතෝ වාසගති සතෝ වාස. මෙන්න දෙකට මිලන. මෙදල බලලා භාවනා කරමින් භාවනා කරන්න බැහැවලින් ඒක නිකුත් භාවයටම බන්නේ භාවනම් පහකම් බන්නේ පහින්. මේ අපි භාවිතාගෙන පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහට අරිච්ච දේවල්. ඒවා භාවිතා නොකර පරිහරණය නොකර ජීවත් වෙන්න මේ පංචස්කන්ධය අපිට දැන් මම මහත්තයෙක් ඉතින් තාවත් පංචස්කන්ධය කරන්නේ මේ පංචස්කන්ධේම ආපහු දෙවිනවා. නෑ අලුත්ම අලුත් දැන් ওই පංචස්කන්ධය ඔක්කොම විනාශ වෙනවා. මේ නාම රූප කොටස් දෙකම විනාශ වෙනවා. ඉතින් ඒක නිසා ඕක දැන් වෙනස් වෙන්නේ අපි යන්නේ මොනවද? දැන් අපි හිතමු කෙනෙක් මැරුණා කියලා. දැන් ඒකට කියන්නේ මොකක්ද? ඒ කියන රූපේ ඔය නන්තර වේදනා සංඥා සංකාර විඥාන වලද? ඒක ඇර නැතුව දුක වලද තියෙනවා. නන්තර වේදනා සංඥා සංකාර විඥාන වලද? නෑ. වේදනා ඔක්කොම දැනෙන්න තමයි. ඒක නම් ඒ කොටස අපි එකින් එකට අරන් විග්‍රහ කරොත් මෙතන කිසිවක් තියෙනවද? තියෙනවා. දැන් අපි හැම දෙයක්ම පඩේ තියෙනවා වායුව තියෙනවා තේජෝ තියෙනවා එහෙම නැත්නම් මේක විරණ පුළුවන් තුන වෙන පුළුවන් වෙන්නලා හැම විපරණාවෙත් පස් වෙන්න පුළුවන්
එතකොට ඒක දැනගෙන තියෙනවා මමය මාගේ කියන්නේ නැහැ කියලා. දැන් මමය මාගේ කියලා දිගටම නිච්චලයේ සුඛයේ පවත්තන්න නවත්තන්න පුළුවන්කමක් නැහැ. මේක දැන් අපි ගලන ගඟක් කියනවා. ගමු දැන් ගලන ගඟේ වතුර තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි ওই වතුර එකම වතුරද? නැහැ. අන්නේ වගේ වැඩක්. එතකොට හැබැයි අපි හිතන්නේ පුද්ගඥාන පුද්ගලයෝ හිතන්නේ මොකද? එකම ළඟ හැමදාම මේ ගලවක්. දැන් මේකේ ගඟේ වතුර නැතිලාද? මෙතන ගලක් නැහැ. ඒ වගේ මේ කියන මේ සංකීර්ණ කුඹුවේ තියෙන ඔය රූප නාම රූප කියන කොටස අපිට කැමතිලේ නිසිලේ නිච්චලේ සුභදේ අත්දේ පවත්තන්න නවත්තන්න පුළුවන්කම නැහැ. ඒගාල ගඟක් වගේ උපදින දවසේ ඉඳන්ම වාර කියන්නේ මරණයට. දැන් මරණයට යෑම නවත්තන්න බෑ. ලෙඩ රෝග විපරිණාමයටපත් වීම විරායයන් වයසකයන් අපි නවත්තන්න බෑ. බය නවත්තන්න බෑ. බය නැතුව තමයි කියන දත්තේ වත්ලා අන්තිම